බැරි රසම රස කෑමක් අරගෙන ඒක කොහොමද හදන්නේ කියලා කියලා දෙන්න අබාස් හෝම් කිචන් එකෙන් අදත් මම එනවා. ඉතින් මම අද හදන්නේ පොල් කේක්. ඉතින් අපි බලමු මොනවද ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. ඉතින් මෙතන තියෙනවා පොල් බෑවා. මොකද පොල් කේක් හදනවා කිව්වහම අපි කවුරුත් අකමැතියි. මොකද පොල් ගාන්න ඕනේ හින්දා. ඉතින් මෙතන පොල් ගාන්නේ කොහොමද කියන එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කියලා දුන්නට පස්සේ පොල් බෑවක් අරන් තියෙනවා. පිටි ඒත් එකම පැණි සීනි වැනිලා ස්වල්පයක් බේකින් පවුඩර් වතුර ටිකක් ඒත් එක්කම මම අරගෙන තියෙනවා ඉඟුරු මහදුරු ටිකක් කජු ටිකක් මේ දේවල් තමයි ඕන කරන්නේ අපේ අවුරුද්දට හදන පොල් කේක් එකට. ඉතින් ඉස්සලාම මම අබාන්ස් කොකොනට් ස්ක්‍රේප් එක පාවිච්චි කරලා මේ පොල් ටික ටක් ගාලා ගා ගන්නවා. ඉතින් මම පොල් කේක් එකට අවශ්‍ය කරන පොල් ටික දැන් ගෑගත්තා. ඔයගලන්ට පේනවා ඇති ඉතාමත් සිහින්ව ඒත් එක්කම ලස්සන සුදු පාටට ඇලෙන්නේ නැතුව පොල් ටික ලස්සනට ගෑවිලා තියෙනවා. ඉතින් මේකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි අපිට මේක ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් එතකොට අපිට හිමින් ගා ගන්න නැත්නම් ස්පීඩ් එක වැඩි කරලා ගා ගන්න ඒ වගේ පුළුවන් බය වෙන්න දෙයක් නැහැ. ඒත් එක්කම මේකේ තියෙන දෙයක් තමයි ෆුඩ් ග්‍රේඩ් මැටීරියල් එකකින් තලේ හදලා තියෙන හින්දා තලේ පැහැය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් පොල් නරක් වෙන්නේ අවපැහැ වෙන්නේ ඒ වගේ දේවලුත් වෙන්නේ නැහැ. ඉතින් දැන් පොල් ටික ගාලා ඉවර හින්දා කොහොමද හදන්නේ කියලා බලමු අපේ පොල් කේක් එක. ඉතින් මම පොල් ටික මේ භාජනයට දානවා. ඉතින් බලන්න හරි ලස්සනට පොල් ටික ගෑවිලා තියෙනවා. රැල් හරි හීනියට සුදු පාටට තියෙනවා. ඒත් එක්කම මම මේකට පිටි දානවා. සීනි මම මේකට තලා ගත්ත නැත්නම් චූටිට කොටු කපා ගත්ත ඉඟුරු ටිකක් ඒ වගේම මහදුරු ටිකක් එකතු කරනවා. බේකින් පවුඩර් තේ හැන්දක් වගේ ප්‍රමාණයක් එකතු කර ගන්න ඕන. වැනිලාත් තේ හැන්දක් වගේ එකතු කරනවා. ඒත් එක්කම පැණි. ඉතින් මේ ටික දාලා ඉවර වෙලා හොඳට මික්ස් කර ගන්න ඕන. ඉතින් හරිම ලේසි පොල් කේක් එකක් හදනකොට අපිට බීට් කරන්න නැහැ. පිටි තුම් පාරක් කලන්න ඔය වගේ ප්‍රශ්න මුකුත් නැහැ. අනිත් එක මේක හරි දැන් අපි තෙල් ගොඩක් කනවා අවුරුදු කාලෙට පැණි රස ගොඩක් කනවා. ඉතින් හුඟක් හෙල්දි කෑමක්. මොකද අනිත් කේක් වලට වගේ බටර් බිත්තර මාජරීන් වගේ දේවල් එකතු වෙලා නැහැ. ඒත් එක්කම මම මේකට වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති හරිම ඉක්මනට පොල් කේක් එක අනාගත්තා. ඉතින් පොල් ගන්නත් හුඟක් අඩු වෙලාවක් ගියේ. හරි ලේසියෙන් පොල් ටික ගාගත්ත මහන්සියක් නැතුව. මම තව පැණි පොඩ්ඩක් එකතු කරනවා. ඔයගලන්ට ඕන නම් ඒ තරම් පැණි දාන්න නැතුව පැණි චුටක් අඩු කරලා හදාගන්න පුළුවන්. ඉතින් මම හදාගෙන තියෙනවා ට්‍රේ එක. අනිවාර්යෙන් ඔයිල් පේපර් එකක් දාන්න ඕන. ඒ දාලා ඉවර වෙලා අපි හදාගත්ත පොල් කේක් මිශ්‍රණය මේකට වක් කරනවා. මේ ආකාරයට වක් කරනවා. මේ විදිහට අපිට ට්‍රේ එකේ ලස්සනට තුනි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකේ උඩටත් පැණි පොඩ්ඩක් වක් කරනවා. එතකොට අර ලස්සනට පැණි බේරිලා වගේ ලස්සන කර පාටකට තියෙනවා. මේ වගේ හැන්දේ යටපැත්තේ ඔයගලන්ට පුළුවන් පැණි ටික තුනී කර ගන්න මේ වගේ. ඊට පස්සේ උඩට මම කජු ටික උඩට දානවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති අවුරුද්දට අමුත්තන්ට සංග්‍රහ කරන්න අපේ කැවිලි මේසෙට ඒ වගේ දේවල් වලට ඉතාමත් රසවත් වෙයි. ඒ වගේම මම කලින් කිව්වා වගේ හුඟක්
ඒ කියන්නේ අපි තෙල් ගොඩක් කාලා පැණි රස ගොඩක් කාලා හිටපු කාලයකට තමයි අවුරුදු කාලයක් කියන්නේ. ඉතින් අපිට පුළුවන් බිත්තර නැති මාගරින් නැති පෝල් කේකයක් හදාගන්න. ඉතින් ඊට පස්සේ දැන් තියෙන්නේ අපිට මේක අවන් එකට දාලා බේක් කරගන්න. මම මේක අවන් එකට දාලා බේක් කරනවා. මෙතන තියෙනවා මිස්ට්‍රාල් අවන් එක අවුරුදු දෙකක වාරන්ටි එකකුත් තියෙනවා මේ අවන් එකට. ඉතින් අපි බලමු කොහොමද බේක් කරලා ඉවර වුණාට පස්සේ තත්ත්වය කියලා. ඉතින් මං පොල් කේක් එක දාන්න ඉස්සෙල්ලා අවන් එක විනාඩි 10ක් ප්‍රී හීට් කරලා තිබුණා. ඊට පස්සේ මම මේක 180 උෂ්ණත්වයට, සාමාන්‍යයෙන් අපි කියනවා මොඩරේට් අවන් කියලා, 180 උෂ්ණත්වයට තියලා එලිමන්ට්ස්ත් අපි තියන්න ඕනේ. බේකින් කියන්නේ උඩටයි යටයි, ඒ කියන්නේ ටොප් බටන් එලිමන්ට් දෙකම තියන්න ඕන. මෙන්න මෙතනට තමයි අපි ඒක තියාගන්න ඕන. ඒ තියලා ඉවර වෙලා විනාඩි 25ක් වගේ කාලයක් මම වෙලාව තියාගන්නවා. සමහර විට 25ක් 30ක් වගේ කාලයක් යයි අපිට. ඉතින් බලමු බේක් වුණාට පස්සේ කොහොමද පොල් කේක් එක කියලා. ඉතින් පොල් කේක් එක බේක් වෙලා ඉවරයි. අපි අරගෙන බලමු කොහොමද තත්ත කියලා. ඉතින් ඔයගලන්ට පේන ඇති ලස්සනට බේක් වෙලා තියෙනවා. ඉතින් මේක අපිට කල් තියාගෙන කන්න පුළුවන් කෑමක්. එක දවසින් කාලි වෙර කරන්න අවශ්‍ය නැහැ. අපිට දවස් 3-4ක් තියාගන්න පුළුවන්. ඉතින් තියාගන්න මේක රසට තියෙනවා. ඒත් එක්කම ඔයගලන්ට කෑලි කපලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට අපේ කම්පිටිෂන් එක ගැන මතක් කරනවා. ඉතින් මේකේ අපිට ඔයගලන්ට තියෙනවා කම්පිටිෂන් එක. ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් මේ අපි අබාන්ස් හෝම් කිචන් එකෙන් හදපු රෙසිපි එකක් හදලා ඒකේ ෆොටෝ එකක් අරගෙන ඔයගලන්ට එවන්න පුළුවන් අපිට. ඉතින් අපි තෝරලා බලලා ඔයගලන් දිනලද කියලා බලනවා. ඉතින් ඔයගලන්ට ටෑග්ගක් හම්බ වෙනවා ඒකෙන්. ඒත් එක්කම ඔයගලන්ට පුළුවන් රෙසිපිස් මිස් වෙලා තියෙනවා නම්, වීඩියෝස් අපේ මිස් වෙලා තියෙනවා නම් අබාන්ස් Facebook page එකට, YouTube channel එකට ගිහිල්ලා ඒවා ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. අපි තවත් දිගටම ඔයගලන්ට අවුරුදු මේසේ රසවත් කරන රෙසිපිස් ඉදිරිපත් කරනවා. ඉතින් මේ අබාන්ස් home kitchen.